समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमोक्खदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। සද්ධා බුද්ධි සම්පන්න පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය නිවැරදි කරගන්න ඕනේ. මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසෙන්නට අවශ්‍ය කරන වැඩපිළිවෙල සම්පාදනය කරගන්න ඕනේ. ඉතින් මේ හැම දෙයක්ම අපි සිද්ධ කරගත යුතු තියෙන්නේ අපේ ජීවිතය නිවැරදි කරගත්තොත් විතරමයි අපිට යම් ආකාරයකින් සාර්ථකත්වයකට එන්න පුළුවන්කම තියෙන්නේ. ඒ සාර්ථකත්වය කියලා කියන්නේ ඇත්තටම ජීවිතේ අපි බලාපොරොත්තු වෙන දේ මොකද්ද කියලා හැම වෙලෙම විවෘත මනසකින් හිතලා බලන්න. ජීවිතය ගැන හිතන්න වෙලාවක් ගන්න. අපි ජීවත් වෙනවා. ඉතා කාර්යබහුල ජීවිතයක් ගත කරනවා. හුඟක් වෙලාවට ඇයි ජීවත් වෙන්නේ කියලාවත් හිතන්නේ නැහැ. අර්ථය මොකද්ද කියලා හිතන්නේ නැහැ. ඒ අර්ථවත් ජීවිතයට අවතීර්ණ වෙන්නේ කොහොමද කියලා කොහොමත් හිතන්නේ නැහැ. ජීවිතේ හොයන්නේ මොනවද කියලා හිතන්නෙත් නැහැ. හොයන දේ ලැබුණද කියලා බලන්නෙත් නැහැ. හොයන දේ නොලැබෙනකොට සහ ලැබුණ දේ නැති වෙනකොට ගොඩාක් දුක් ඇති වෙනවා. එතකොට වැළපෙනවා. එහෙම වැළපි වැළපි ගෙවන ජීවිතයක් අන්තිමට උරුම වෙනවා. එක දිගට වැළපෙන්න හේතු වෙන ජීවිතයක් උරුම වෙනවා. ළඟ තිබ්බ ගොඩේ දේවල් මරණයට ඉස්සෙල්ලා නැති වෙනවා. ඉතින් මතක් කර කර වැළපි වැළපි කියලා කියන්නේ හැම වෙලේම අඬන ඉන්නවා කියන එක නෙවෙයි. අමතක කළ නොහැකි මතකයන් කියලා જાතියක් තියාගෙන ඒවා පිළිබඳව අතීතයේ මෙනෙහි කර කර මෙනෙහි කර කර මේ විදිහටනේ උනේ කියලා ජීවිතය ගැන හිතමින් ජීවත් වෙන ස්වરૂපයක් තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම ගත්තහම කොහොමද අපි අපේ ජීවිතයට අර්ථයක් සපයා ගන්න කියලා අන්තිමටම ප්‍රතිඵලයක් දිහා බලන්න. අපි මොනවද හැම වෙලෙම හොයන්නේ? ගොඩ දේවල් හොයන අතරවාරේ අපි ප්‍රතිඵලයක් විදිහට බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා බලන්න. එතකොට අපිට තේරෙනවා ජීවිතය අපි බලාපොරොත්තු වෙන්නේ සැප සහ සතුට කියලා. සැප කියන්නේ කායික වශයෙන්, සතුට කියන්නේ මානසික වශයෙන්. කායික සැපයන් මානසික සතුට. කායික සැපයන් මානසික සතුට තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔය විදිහට මේ සැප සතුට හොයාගෙන යන ගමනේ අන්තිමට ඉතුරු වෙන්නේ දුක සහ දෝමනස්යන්. හරිද? දුක සහ අසතුට නැත්නම් දෝමනස්යන්. එතකොට ජීවිතේ කොහොමවත් පරාදයි, අන්තිමට පරාදයි. හොඳට බැලුවොත් ළඟ ඉන්න සියලු දේ මරණයට ආසන්න කාලයේදී රස විඳින්න බැරි වෙනවා. අඩුම ගානේ නැති වුණේ කෙසේ වෙතත් ශරීරය දුබල වෙනකොට රස විඳින්න පේන්නේ නැතුව යනවා. ඇහින් නැතු යනවා. ආග්‍රහණය නැතු යනවා. අඩු වෙලා යනවා. රස දැනෙන එක අඩු වෙලා යනවා. ශරීරයට ලබා ගන්න උවමනාව තියෙන නොයෙකුත් ආකාරයේ සැප වේදනාවල් ලබා ගන්න බැරි තත්යකට මේ ශරීරයපත් වෙනවා. ඒ කියන්නේ පරදින්නයි ඉන්නේ. ජීවිතේ සටනක්. හැම වෙලේම සටන. කාත් එක්ක සටන. තමන් එක්කයි සටන. මොකක්ද සටන? අපි උපරිම උත්සාහ කරනවා මේ ශරීරය සැපෙන් තියාගන්න.
මේ ශරීරය සැපෙන් තියාගන්න උත්සාහ කරාට ඒක තියාගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ශරීරය හැම වෙලෙම බලන දුකට ඇදලා දාන්න දුකටපත් කරන්න මං මොකද කරන්නේ ඉතින් එක ඉරියව්වක ඉන්නවා ඒක සැපයි කියලා ඉන්නකොට ශරීරය කොහොම හරි කරලා ඉරියව්ව දුකටපත් කරනවා. එතකොට මං ඉරියව්ව වෙනස් කරලා ආය සැපට ඉන්න බලනවා. ඒ ඉරියව්ව සැපයි කියලා මං ඉන්නකොට ආය රිදවන්න පටන් ගන්නවා. එතකොට ඒ ඉරියව්ව දුකයි. ආය මං ඉරියව්ව මාරු කරනවා. හැම වෙලෙම මේ බණ කියන ගමනොත් මම මේ පුළුවන් හැටියකට ඉරියව්ව මාරු කරනවා. ඒ මොකද ඉඳගත්තු ගමන් සැපයි කියලා හිතෙන සැපයි ඇත්තටම ඉඳගත්තු ගමන් නමුත් බොහොම ටික වෙලාවයි ඉතින් හැරෙන්න ඕනේ, පෙරලෙන්න ඕනේ, නලියන්න ඕනේ. එහෙම කර කර ශරීරයත් එක්ක සටන් කරනවා පින්නත් නේ සැපෙන් මේක තියාගන්න. වයසට යන්න 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 සැපට තියෙන ඉරියව්වක් හොයාගන්න බැරුව ලත වෙනවා. හැම වෙලේම කෙඳිරි ගෑවෙන තත්යකට රිදෙන්න පටන් ගන්නවා. මේ තමයි ජීවිතයේ තියෙන ඇත්ත తত্ত্বය. ජීවිතයේ තියෙන ඇත්ත తত্ত্বය තමයි මේක. ඉතින් කොහොමත් අන්තිමට ලොකු දුක් වේදනා සහිත ශරීරයක් උරුම වෙනවා. ඒ කියන්නේ ශරීරය පැත්තෙන් අපි පරදිනවා කියන එක. හැබැයි ඒක අපිට වෙනස් කරගන්න නම් සංසාරගත දුක්ඛස්කන්ධයට හේතු වෙන නැවත ශරීරයක් හටගන්න එක නවත්ත ගන්න ඕනේ. මේ සැරේ අපි මෙච්චර දුක් විඳින්නේ, මේ වතාවේ අපි මෙච්චර දුක් විඳින්නේ පෙර භවයේ මරණ අවස්ථාව වෙනකොට තණ්හාව කියන ධර්මය හිතෙන් අයින් කරගන්න උපදින එක නැති කරගන්න බැරි වෙච්ච හින්දා. ඒ තණ්හාව මොකද කරේ? යායන් තණ්හා පෝනෝ භවිකා නන්දරාගි සාගතා තත්‍ර තත්‍රාභිනන්දිනී සේයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා දේශනා කළ තින ආකාරයට පුනර්භවය ඇති කරන නැවත ඉපදීම ඇති කරා. ඉතින් මේ ශරීරයත් එක්ක මව කුසේ බොහෝ දුක් විඳලා එතන් පටන් මේ දක්වා මේ ශරීරයත් එක්ක දරුණු ද්වන්ද සටනක දෙන්නෙක් අතර ඇති වෙන සටනක් මම උත්සාහ කරනවා පුළුවන් තරම් මේක සැපෙන් තියාගන්න. මෙයා එක එක ඒවා කරලා දුකටපත් කරනවා. ඒ මදිවට කාලෙන් කාලෙට නොයේකුත් ලෙඩ රෝග ඇති කරවලා එක දිගට වැඩිපුර දුක් වේදනා ඇති කරනවා. ඒ මදිවට වේලාවකට නොහිතපු වෙලාවක මරලම් දානවා. හරි. ඉතින් එහෙම තියෙන ශරීරයක් අවසාන ප්‍රතිපලය එහෙනම් ශරීරය පැත්තෙන් අපි පරාදයි. ශරීරය පැත්තෙන් දිනන්න නම් නැවත ශරීරයක් ඇති නොවන තත්යකට පත් වෙන්න ඕනේ. ඊළඟට අපි හිමින් සැරේ අවධානය යොමුකරනද හිත පැත්තට. සෝමනස සහගතව ජීවත් වෙන්න, සන්තෝෂයෙන් ජීවත් වෙන්න නොකරන දෙයක් නැහැ. පුංචි කාලේ ඉඳන් ගත්තොත් එහෙම අම්මා ළඟට වෙලා හිටියේ, යාළුව හොයාගෙන ගියේ, තවත් නොයේකුත් ආකාරයේ දේවල් සිද්ධ කරගෙන 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 ආවේ. හිතලා බලන්න නොයේකුත් ආකාරයක දේවල් සිද්ධ කරගෙන ආවේ මේ කියන සතුට විඳින්න ඉගෙන ගත්තේ, ක්‍රීඩා කරේ, එතකොට විභාග පාස් කරේ, රස්සාවල් හොයාගත්තේ, විවාහ වෙන්නේ, දරුව හදන්නේ, ගෙවල් හදන්නේ, යාන වාහන ගන්න, එක එක බල යන් නැති කරගන්න කටයුතු කරන්නේ, ධනය හොයාගෙන එකතු කරගන්න කටයුතු කරන්නේ, එතකොට සංචාරය කරන්නේ, ලෝ වටා සංචාරය කරන්නේ, රට වටා සංචාරය කරන්නේ, ඥාතීන් බලන්න යන්නේ, අවුරුදු චාරිත්‍ර එක 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 චාරිත්‍රානුකූල කටයුතු කරන්නේ, මේ හැම දෙයක්ම කරන්නේ හිත සතුටු කරගන්න. ඉතින් දවසක් ගත්තොත් දවසේ වැඩිපුර වෙලාවක් සන්තෝෂයෙන්ම දින්නේ දෝමනස්ස සහගතවද නැත්නම් දුකෙන්මද ඉන්නේ කියලා බැලුවොත් වැඩිපුර විඳින්නේ දුක් වේදනාවල්, සැප වේදනාවල් හොයන්නට කයට දුක් දෙන්නට වෙනවා සහ බොහෝ විට කෙනෙක්ගේ වචනයක්, කෙනෙක්ගේ ක්‍රියාවක්, කැමති දේ නොලැබීමක්, කැමති ආකාරයට නොපැවතීමක්, බොහෝ දේවල් හින්දා හිතට අධිකතර දුක් ලැබෙනවා. ඒ ලැබෙන දුක් ගැන හිතුවොත් එහෙම
ජීවිතේ වැඩිපුර කාලයක් වැඩිපුර පරාසයක් ගත්තොත් එහෙම අපි ජීවත් වෙන කාල රාමුවේ වැඩිපුර පරාසයක් ගත්තොත් එහෙම වැඩිපුර විඳලා තියෙන දුක් බව හොඳින් වැටහෙනවා. අවසානයේදී හැම දෙයකින්ම වෙන් වෙන්න සිද්ධ වෙනකොට හැම දෙයකින්ම අයින් වෙන්න සිද්ධ වෙනකොට වෙන්නේ ලොකු දුකකටපත් වීම. ඉතින් එන්න ඒකෙන් වැළකෙන්න තමයි අපි හැමදේම සිද්ධ කළ යුතුව තියෙන්නේ. ඒකෙන් වැළකෙන්න තමයි අපි හැමදේම සිද්ධ කරන්න ඕනේ. ඉතින් ඒක හින්දා අපි බලමු චුට්ටක් මේ තත්වයෙන් අත මිදෙන්න කළ හැකි දේ තමයි හිත හැම වෙලාවෙම සතුටින් තියාගන්න උපක්‍රම යොදන්න ඕනේ. අන්න එවැනි උපක්‍රම තමයි ධර්මය තුල තියෙන හැම දෙයක්ම. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ධර්මය ගැන මොන දෙයකටද මන් දන්නේ ලොකු චෝදනාවක් තියෙන්නේ මේ ඒක මේ දුක් ගැන කතා කරන එකක් කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය හරියට ගවේෂණය නොකරන හින්දායි එවැනි අර්ථ දැක්වීමකින් මිනිස්සු චෝදනා කරන්නේ. දන්නේ නැතුව සම්මා සම්බුදු පියාණන් වහන්සේ දුක් ගැන කතා කරපු බව ඇත්ත. ඒ දුක් ගැන කතා කරේ වෙන මොකටවත් නෙවෙයි. ඒ දුක් වලින් අත මිදී මේ ක්‍රියාවලිය සිද්ධ කරන්නටයි. ඒ දුක් වලින් අත මිදීමේ ක්‍රියාවලිය සිද්ධ කරලා දෙන්නට තමයි දුකත් දුකට හේතුවත් ඒක නැති කිරීමත් නැති කිරීමේ මාර්ගය දුක් නැති කිරීමේ මාර්ගය කියන්නේ සැප ඇති කර ගැනීම කියන එක. ඉතින් මේ හැම ක්‍රියාවක්ම සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, දිට්ඨි විසුද්ධිය, කාංකා වේතන විසුද්ධිය ආදි වශයෙන් තියෙන හැම පිරිසුදුකමකදීම සිත මහා ප්‍රබල සෝමනස්සයකට පත් වෙනවා. අති ප්‍රබල සතුටකට පත් වෙනවා. දෝරේ ගලාගෙන යන උල්පතකින් ගලන වතුර වගේ ඇතුළාන්තයෙන් සතුටෙන් පිරීලා ජීවත් වෙන්න පුළුවන්. එක දිගට එක දිගට එක දිගට සෝමනස්ස සන්තතියක් ගැලීමක් ගංගාවක් සෝමනස්ස සිතුවිලි ගංගාවක් තමන්ගේ තුලින් නැగిලා එන විදිහට හිත සකස් වෙනවා. ඒක තමයි අත්‍යවශ්‍යම දේ. අත්‍යවශ්‍යම දේ ඒක ඒක නේද ජීවිතයේ ජයග්‍රහණයක් කියලා කියන්නේ. තමන්ගේ ශරීරය වැහැරුණත් ළඟින් ඉන්න අය නැති වුණත් කාගේරි පරස වචන ඇහුණත් කුමනම දෙයක් සිද්ධ වුණත් ඕනම දෙයක් සිද්ධ වුණත් ඉන්න පුළුවන්කම තියනවා නම් සන්තෝෂේ හිතේ උපදින සතුට ඇති වෙන්නේ නැති වෙන්නේ නැත්තම් ඒක නේද ජීවිතේ බලාපොරොත්තු වෙන්න ඕන ජයග්‍රහණය කියලා කියන්නේ. ඒකයි අපේ පින්නත් අපි හැමදාම කියන්නේ ධර්මය තුලින් ජීවිතය දකින්න ධර්මය අවබෝධ කරගන්න. එහෙම ධර්මය අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍ය දෙයක් විදිහට අපි හැමදාම කියන්නේ එකයි. ඒක තුලින් විතරයි ජීවිත ජයග්‍රහණයක් ලබන්න පුළුවන්කම තියෙන්නේ. අපි ජයමඟ කියලා කතා කරනවා. හැම නිමේෂයකම තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. බුදු මගින් තොර ජයමඟක් නැත. මොකද සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගය තමයි අපි මේ කතා කරන ජයමඟ. අන් කවරක්වත් නෙවෙයි. ඒක තුල ලෞකික ජයග්‍රහණය ගැන කතා කරන්නටයි අපි සමහර දේවල් වලදී උත්සාහ කරන්නේ. හැබැයි මේ ලෞකික ජයග්‍රහණය ඊටාම යහපත් විදිහට ළඟා කරගන්න හින්දා ලෝකෝත්තර ජයග්‍රහණය ඒ තරම් දුර නෙවෙයි. ලෞකික ජයග්‍රහණය ඇති කරගන්නේ ප්‍රාණඝාත, අදත්තාදාන, කාමිත්‍යාචාර, මුසාවාද වගේ දේවල් මුල් කරගෙන නම් ලෞකික ජයග්‍රහණය ඇති කරගන්නේ. එතනදී අපි විශාල පරිහානියකට ලක් වෙනවා. ඒ ලෞකික ජයග්‍රහණය කියලා කියන්නේ භවභෝග සම්පත්. එහෙම නැත්නම් තමන්ට අවශ්‍ය කරන කාම සම්පත් ලබා ගැනීම සඳහා කරන අසාර්ථක උත්සාහයක්. එහෙම වුණොත් එතන ලෝකෝත්තර ජයග්‍රහණ වලට ලං වෙන්න පුළුවන් කමක් නැහැ.
අජාසත් රජුරුව ලෞකික ජයග්‍රහණ ලබා ගත්තේ පියාව ඝාතනය කරන මට්ටමට සකස් කරලා. ඒකෙන්ද ලෝකෝත්තර ජයග්‍රහණය අහිමි වෙලා ගියා. ඒකෙන්ද ලෞකික ජයග්‍රහණ ලබා ගන්න සාධාරණ පදනම. සාධාරණ පදනමක ඉඳලා නම් ලෞකික ජයග්‍රහණ ලබා ගන්නේ ඒක ලෝකෝත්තර ජයග්‍රහණ වලට මනා පිටුවහලක් වෙනවා. ඒකයි අපි මේ සිත ගැන මෙච්චර කතා කරන්නේ. ඒකයි අපි මේ භාවනා කියන වැඩසටහන ආරම්භ කරලා තියෙන්නේ. ඒකයි අපි මේ මෛත්‍රිය ගැන කතා කර කර ඉන්න ගමන් අද දවසේ මේ වගේ දේවල් ටිකක් මට කියන්න හිතෙන්නේ. ඒ ගැන තවද තියෙන උනන්දු වැඩි කරවන්න ඕන හින්දා. මොහොතකට හිතන්න ඕනේ ජීවිතය ගැන සැරෙන් සැරේ හිතන්න ඕනේ. ගෙවන ජීවිතයේ තියෙන නිර්ාර්ථක ස්වභාවය දැනෙන්නම ඕනේ. තරහේ තියෙන ආදීනව මෙනෙහි කරපු අපිට මුළු ජීවිතය ගැනම හිතන්න වෙලාවකුත් ගන්න ඕනේ. මොකද මෛත්‍රිය කියලා කියන්නේ ජීවිත ජයග්‍රහණයේ එක කොටසක් විතරයි. මෛත්‍රී චේතෝ විමුක්තිය දක්වා වර්ධනය කරගත්ත කෙනෙකුට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන අද හෝ හෙට හෝ ඒ වර්ධනය ලෝකෝත්තර පැත්තට හැරෙන දවස උදා වෙන තුරු ඒක ස්ථිර නැහැ. නැවත පිරිහීමකට පත් වෙන්න පුළුවන් ඕන තරම්. ඒකින්ද ජීවිතේ සැබෑම ජයග්‍රහණය භුක්ති විඳින්න හැම වෙලාවකම වගේ උත්සාහ කරන්න ඕනේ. ජීවිතේ සැබෑම ජයග්‍රහණය භුක්ති විඳින්න හැම වෙලාවකම වගේ උත්සාහ කරන්න ඕනේ. ඒ තමයි සතුට. සතුට ඉපදිලා ඒ සතුටෙන් පිරිච්ච හිතක් එක්ක ජීවත් වෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මිත්‍රයෝ හම්බෙනකොට සතුට උපදිනවා. මිත්‍රත්වය කියලා කියන්නේ සතුටෙන් හිත පිරීලා යන දෙයක්. ලෝකෙම කෙරෙහි මෛත්‍රිය කියලා කියන්නේ තමන් ළඟ ඉන්න අය ගැන මතක් වෙනකොට, ළඟ ඉන්න අය එක්ක කටයුතු කරනකොට. වෙනත් තමන්ගේ පවුලේ අය මතක් වෙනකොට, තමන්ගේ එක්ක සහෘදව කටයුතු කරන අය මතක් වෙනකොට, ඒ අයගේ කුමන අඩුපාඩුවක් තිබුණත්, අඩුපාඩු නැති ලෝකයක් තිබ්බොත් නම් අපිට සන්තෝෂෙන් ඉන්න පුළුවන්. කුමන අඩුපාඩුවක් තිබ්බත් ඒ අය පිළිබඳ මතක් වෙනකොට අපේ හිත සතුටෙන් පුරව ගන්න පුළුවන්කම තියෙනවනම්, අපේ හිත සතුටෙන් පිරෙනවනම්, අන්න එතන අපි ජයග්‍රහණයක් ලබලා. හුඟක් අය කියනවා මම දුක් විඳින්නේ මගේ ළඟ ඉන්න අයගේ තියෙන අඩුපාඩුව හින්දා කියලා. අඩුපාඩු කියන දේවල් පිළිබඳ උපේක්ෂාවෙන් බලලා හැම කෙනෙක්ගේම ජීවිතයේ ළඟම තියෙන වැඩි ලාභ තියෙන හොඳට බැලුවොත් ඕනම කෙනෙක් මිනිස්සෙක් වෙලා උපදින්න සංසාරික ජීවිතේ කුමන හෝ දක්ෂතාවයක් වර්ධනය කරලා තියෙන්න ඕනේ. කුමන හෝ යහපතක් උදා කරගෙන තියෙන්නට ඕනේ මිනිස්සෙක් වෙලා උපදින්න. එතකොට ඒ සසර ජීවිතේ ඇති කරගත්ත යහපත් දේවල් තියෙනවා. අන්න ඒ යහපත් දේවල් නැවත නැවත ඉස්මතු වෙන ඕනම කෙනෙක් තුළ, ඒ වගේම සසර කරපු දෝෂ වැඩිපුර ඉස්මතු වෙනවා. අපි ඒ දෝෂ දිහාම දැකලා අපේ හිත දූෂණය කරගන්නවා. අම්මා කෙනෙක් තමන්ගේ දරුවන්ගේ දෝෂ දැකලා කම්පාවට පත්වලා ඉක්මනට හදන්නේ ඒ දෝෂ සකස් කරන්න. හැබැයි පරිගන්නේ නැහැ. දරුවන් කෙරෙහි තියෙන මිත්‍රත්වය අයින් වෙන්නේ නැහැ. අම්මා කෙනෙක්ගේ තියෙන පැහැදිලි දරුවන් කෙරෙහි තියෙන ඒ දකින්නකොට සතුට ඇති වෙන ස්වභාවය, දරුවන් දකින්නකොට සතුට ඇති වෙන ස්වභාවය කුමන වැරද්දක් කරලා දරුවා ගෙදර ආවත්, අන්න ඒ වගේ ස්වභාවයක් අපේ సంతානය තුළ වර්ධනය කර ගැනීම ලෝකයම කෙරෙහි, රටම කෙරෙහි, ලෝකයම කෙරෙහි එහෙම එකක් ඇති කරගන්න පුළුවන් නම් තමන් සන්තෝෂෙන් ඉන්නවා. ආය ආය ඔය හිත කියයි මෙච්චර දූෂිත සමාජයක්, මෙච්චර තරුණ හිතුවක්කාර කුහකකම් කරන
ඊරිසියාකම් කරන අන් අයව හෙලා දකින පහත් කොට සලකන කුරිරු ගුණමකු සමාජයක් මේ සමාජය කෙරෙහි කොහොමද මම මෛත්‍රිය උපදවා ගන්නේ කියලා මම කොහොමද මේ සමාජය කෙරෙහි සතුටක් හදා ගන්නේ කියලා දුර්වලතාවය තමන්ගේ මොකක්ද දුර්වලතාවය චින්තනයේ තියෙන වැරද්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට ලෝකය මොනම තත්ත්වයේ තිබුණත් අපේ චින්තනය හරි ගැස්සුවොත් ඒ ලෝකය ගැන මතක් වෙන හැම වාරයකම තමන්ට සතුටෙන් පිරීලා යන හිතක් ඇති කරගන්න පුළුවන් ඒ මොකද හැම දෙයක්ම සාපේක්ෂින්ද හැම දෙයක්ම සංසන්දනාත්මකවයි අපේ හිතවලට දැනෙන්නේ දරුණු දුක් කියලා හිතෙන ඒවා සමහර වෙලාවට ඉතාම පුංචි දේවල් ඒ ඒ සිද්ධියට ඒ ඒ පුද්ගලයාට සාපේක්ෂව තමයි ඒවා දරුණු වෙලා තියෙන්නේ ඒක පුද්ගලයෙක්ගේ ජීවිතයකට සිද්ධ වෙන බරපතල විදිහට එයාට දැනෙන අකරතැබ්බයක් තවත් පුද්ගලයන් ගැන හිතලා බලනකොට පින්නත් නේ සාපේක්ෂව ගත්තොත් ඊට වැඩිය ගොඩාක් දරුණු දුක් වේදනා ඇති වෙච්ච කෙනෙකුට කිව්වොත් එහෙම අර වගේ දුකක් ලබා දෙන්නම් කියලා එයා කොච්චර සතුට වෙනවද ඒකට එහෙනම් මේ ඔක්කොම අඩු වෙලා මට ඕක හිතන්නවත් දෙයක් නැහැ ඕක මට ඒ හැටි දෙයක් නෙවෙයි කියලා කෙනෙක් කියයි ඉතින් මේ වගේ අපි ඉතාම හොඳට ඉතාම ප්‍රවේශමෙන් තමන්ගේ සිත ගැන හොයලා බලලා හිතේ ස්වභාවය හොයලා බලලා අපිට පුළුවන් වෙන්න ඕනේ ඒ හිත සතුටෙන්ම තියෙන විදිහට ක්‍රමවේද සකස් කරගන්න. ඒක තමයි භාවනාවකින් සිද්ධ වෙන දේ. හැම වෙලෙම සතුට ඇති වෙන සිතුවිලි උපද්දවන්න. සෝමනස්සයෙන් පිරීලා හිත ප්‍රීතියෙන් පිරෙන සිතුවිලි මේ චිත්තාභ්‍යන්තරේ උපද්දවන්නට තමයි භාවනාව. එහෙම නැත්තම් මේක මහා දරුණු මහා කුරිරු ගොඩාක් අපහසුකම් ඇති කරන වැරදුනොත් පිස්සු හැදෙනවා කියලා කියන එකක් නෙවෙයි. භාවනාව කියලා කියන්නේ අපි දැනගෙන කරන නොදැනගෙන කරන එකකුත් නෙවෙයි. ප්‍රතිඵලය ලබන්නට ඉස්සෙල්ල දැනගෙන කරන මේ දේ කරපුවා මේ දේ වෙනවා කියලා හොඳින්ම දන්න ඉතා වටින ක්‍රියාවලියක් තමයි භාවනාව කියලා කියන්නේ. ඉතින් ඒකයි අපි මේ භාවනා කියන වැඩසටහන ආරම්භ කරන්නේ. ආයසරයක් මම මතක් කරන මුලින්දන් අපි දේශනා කරපු දේවල් තමන්ගේ ජීවිතයට එකතු කරගන්න ඕනේ ප්‍රතිඵලයක් විදිහට ලැබෙන විදිහට ඒක පැත්තකින් කොයියම් හෝ ආකාරයකට අනිත්‍ය සංඥාව අනාත්ම සංඥාව අපි තාම දුක් සංඥාව ඇති වෙන ආකාරයේ මෙනෙහි කිරීම සිද්ධ කරන්නට කියලා දුන්නේ නැහැ ඊළඟට විශේෂයෙන්ම අසුභ භාවනාව බුද්ධානුස්සති භාවනාව මරණානුස්සති භාවනාව දැන් මේ කතා කරමින් ඉන්න මෙත්තානුස්සති භාවනාව ඉදිරියේදී අපි කරන්න ඕනේ ආදීනව සංඥාව ප්‍රහාණ සංඥාව ඒ වගේම අට්ටික සංඥාව ආසන්නේ සිද්ධ කළ යුතු භාවනාව මේ හැම දෙයකින්ම සතර සතිපට්ඨාන කායानुපස්සනා වේදනानुපස්සනා චිත්තानुපස්සනා ධම්මානුපස්සනා මේ හැම දෙයකින්ම අපි සිද්ධ කරන හැම මෙනෙහි කිරීමක්ම අපේ හිත දිහා බලාගෙන හිතේ යහපත් සිතුවිලි උපද්දවන්න කරන උපක්‍රමය ඇස් පියාගෙන භාවනා ඉරියව්වකින් ඉන්නකොට කාලේ නාස්ති කිරීමක් කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් හැබැයි
මේ භාවනා ඉරියව්ව කියලා කියන්නේ හිතත් එක්ක ගනුදෙනු කරමින් ඉන්න අවස්ථාවක්. හැම දෙයකම මුල් වෙන්නේ අපේ හිත කියලා අපි දන්නවා. එහෙනම් ඒ අනුව යමින් අපි අපේ හිත කොයි විදිහකින් හරි අපේ හිත නිරවුල් කරගත යුතුවම තියෙනවා. සුවපත් කරගත යුතුවම තියෙනවා. ඒකට තමයි අපි හැම වෙලේම උත්සාහ කරන්න ඕනේ. හැම නිමේෂයකම උත්සාහ කරන්න ඕනේ ඒකට. වැරදි සිතුවිලි අයින් කරන්නත් හරි සිතුවිලි ඇති කරන්නත් අපි අපේ හිත දිහා හොඳට එබිකම් කරලා බලන්න ඕනේ. අස්සක් මුල්ලක් නැර යම් අනවශ්‍ය දෙයක් තියෙනවද කියලා, නැත්තම් විසගෝර සර්පෙක් ඉන්නවද, එහෙම නැත්තම් යම් කිසි ආකාරයක විස බීජයක් තියෙනවද, කිලුට දෙයක් තියෙනවද කියලා යම් කිසි ගයක් ඇතුළත අස්සක් මුලක් නැර හොයලා බලනවා වගේ තමන්ගේ හිතේ වැරදි සිතුවිලි උපදින්න හේතු වෙන හේතු මාත්‍රයක් හරි තියෙනවද කියලා හොයලා බලලා ඒ දේවල් සම්පූර්ණයෙන්ම නැතිකරන කරන වැඩපිළිවෙල තමයි භාවනාව කියලා කියන්නේ. නැවත නොනැගිටින තත්ත්වෙටම කෙලෙස් වලට ප්‍රහාර එල්ල කිරීම. නැවත නොනැගිටින තත්ත්වෙටම කෙලෙස් වලට ප්‍රහාර එල්ල කිරීමයි මේ භාවනාවකින් සිද්ධ වෙන්නේ. මෙල්ල කරලා, යට කරලා, හිර කරලා මරලම දානවා. ඉස්සෙල්ලාම මෙල්ල කරලා, ඒක යට කරලා, උඩට එන්න දෙන්නේ නැති වෙන්න හිරම කරලා දාලා මරලම දානවා. දරුණුයිද කියලා හිතෙනවා. සත්‍යයක් කියන්නේ කියන්නේ කෙලස් ගැන කියන්නේ. කෙලස් කුදල්ල අල්ල ගන්න ඕනේ. මේ තමයි කියලා හඳුනාගෙන ඒක කුසල් වලින් යට කරන්න ඕනේ. කුසලයේ වර්ධනය කරලා අකුසලයේ යට කරලා ආය උඩට එන්න දෙන්න තියෙන්නේ හිර කරන්න ඕනේ. උඩට එන ස්වභාවය තියෙනවා නම් ඒවත් අයින් කරලා දාලා නැවත නොනැගිටින தත්වයට පත් කරනවා කියලා කියන්නේ කෙලෙස් නැවත නූපදිනීම தත්වයට පත් කරනවා කියන්නේ අනුසය වශයෙන් තියෙන කෙලෙස් ධර්ම පවා නැත්තරම නැති කරනවා කියන එකයි. ඉතින් ඒ ගැන ඉතාමත්ම යහපත් තමන්ගේ පැත්තෙන් නිවැරදි කරගන්න ඕනේ ජීවිතේ. නැත්තම් කවදාකවත් අපිට කවමදාකවත් අපිට සාර්ථක තත්ත්වයකට පත් වෙන්න බෑ. කෙලස් කියන දේවල් නැగి නැగి එනවා. ඒකින් ද තේරුම් ගන්න කරන්න තියෙන එකම දේ නිවැරදි මෙනෙහි කිරීම. නිවැරදි මෙනෙහි කිරීමෙන් අපි ලබන ලාභ දෙකක්. එකක් තමයි යහපත් සිතුවිලි වර්ධනය කර ගැනීම. අනිත් එක තමයි අනවබෝධය නැති කර ගැනීම. යහපත් සිතුවිලි වර්ධනය කිරීමෙන් අයහපත් සිතුවිලි යට වෙනවා. අවබෝධය ඇති කර ගැනීමෙන් අනවබෝධය නැති කර ගැනීමෙන් අයහපත් සිතුවිලි නැවත නොනැගිටින තත්ත්වයට නැත්තටම නැති වෙනවා, කැපෙනවා. ලියලා නැති වෙන්නම කැපෙනවා, මැරිලාම යනවා යන්න. මේ දෙක තමයි භාවනාවෙන් සිද්ධ කරන කෘත්‍ය. එක පැත්තකින් අවශ්‍ය කරන කෙලෙස් යටපත් කරනවා, අනිත් පැත්තෙන් කෙලෙස් මරලා දානවා. සමත භාවනා, විදර්ශනා භාවනා කියන දෙකේ කෘත්‍ය එකයි. සමහර ඒවා තියෙනවා. සමහර එකම භාවනාව තුළ සමතය විදර්ශනා කියන දෙකම වැඩෙනවා. ක්‍රියාවලීන් තේරුම් ගත්තහම, සිද්ධ වෙන කෘත්‍යයන් තේරුම් ගත්තහම අපි යමක් කරන්නේ දැනගෙන. එතකොට භාවනාව කරන්න ඕනේ පැහැදිලිවම දැනගෙන. ඒකයි අපි දැන් අසුභ භාවනාව ගැන කියලා දුන්නා. පොහොය දිනට පෙර ආතුව අපි මෛත්‍රී භාවනාව ගැන කතා කරා. ඉතින්
එතකොට අපි ඊයේ රාත්‍රිය ගත්තාම තණ්හා සූත්‍රය ගැන බොහෝ දේවල් සාකච්ඡා කරා. ඉතින් මේ ඔක්කොම එකට කරලා ගත්තාම කොච්චර ලාභයක් ඔය සති සම්පජඤ්ඤය කියන එක ගැන නේද යෝනිසෝ මනසිකාරය සති සම්පජාන්‍ය සද්ධර්ම ශ්‍රවණේ කොච්චර වැදගත් දේවල්ද කියලා ඊයේ දවසේ අපි කතා කරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට. ඒකේ ඉහළින්ම තියෙන දෙයක් තමයි පංච නීවරණ. අසත්පුරුෂ ආශ්‍රය, අසද්ධර්ම ශ්‍රවණය, අශ්‍රද්ධාව, ශ්‍රද්ධාවක් නැතිකම, අයෝනිසෝ මනසිකාරය, සති සම්පජඤ්ඤය නැතිකම, ඉන්ද්‍රිය අසංවරය, ඔය එන පිළිවෙල ඔය පටන් ගස්සේ අසත්පුරුෂ සේවනයේ ත්‍රිවිධ දුෂ්චරිත පංච නීවරණ මෙන්න මේ දේවල් හේතු වෙලා තමයි මේ අවිද්‍යාව පෝෂණය වෙන්නේ. අවිද්‍යාව තමයි භව තෘෂ්ණාව ඇති කරන්නේ. ඉතින් තණ්හා සූත්‍රයේ තාම පැහැදිලිව මේ භව තෘෂ්ණාව ඇති වෙන ආකාරය සම්මා සම්බුදුජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. උඩින්ම තියෙන තැන තමයි පංච නීවරණ අවිද්‍යාවට යටින් තියෙන පංච නීවරණ. ඊළඟට තියෙන අවිද්‍යාව. භාවනාව කියන එක පංච නීවරණ යටපත් කරන්න අවිද්‍යාව නැති කරන්න. ඉහළම තැන්වලට ප්‍රහාර එල්ල වෙනවා භව තෘෂ්ණාවට හේතු වෙන උඩින්ම තියෙන හේතුවලට ප්‍රහාර එල්ල වෙනවා භාවනාව තුළින්. තෘෂ්ණාව නැති කරන වැඩපිළිවෙලෙහි ඉහළින්ම තියෙන තැනක් තමයි භාවනාව කියලා කියන්නේ. මේක කාරණා සහිතවම පැහැදිලි කරගන්න ඕනේ. ඕනම භාවනාවක් මේක කාරණා සහිතව පැහැදිලි කරගන්න හැටි ගැන අපි බොහෝ වශයෙන් කතා කරා. ඒක හින්දා විශේෂයෙන් මෛත්‍රී භාවනාවේදී අපි මතක් කරා කෙත පිළිබඳව තමන්ගේ හිතේ ක්‍රියාකාරීත්වය ගැන හොඳ අවබෝධයක් ඇති කරගන්න හොඳම අවස්ථාවක් මේ මෛත්‍රිය වැඩිම ප්‍රායෝගිකව සිද්ධ කිරීම ඉතාම හොඳ අවස්ථාවක් බව අවධාරණයෙන් සඳහන් කරා. ඉතා අවධාරණයෙන් සඳහන් කරා. ඉතින් මේ හැම දෙයක් ගැනම අපි දැඩි ඉතා දැඩි ඉතාමත්ම දැඩි අවධානයක් යොමු කරලා තමන්ගේ පැත්තෙන් ජීවිතයට එකතු කර ගණ්ඩම ඕනෑ. ආය 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 මතක් කරන වෙන කරන්න දෙයක් නැහැ ජීවිතේ. සතුට උපදවා ගැනීමයි පරම අර්ථය ජීවිතයේ. ඒ සඳහා වෙන කළ හැකි ප්‍රධාන දෙයක් නෑ ධර්මාවබෝධය හැරෙන්නට. ලත් අවස්ථාවෙන් උපරිමයක් කොට ප්‍රයෝජන ගන්නට කිසිදු ඉඩක් තියන්න එපා. ඒකට බාධා වෙන ධර්මාවබෝධය සඳහා බාධා වෙන කිසිම දෙයකට ජීවිතේ ඉඩක් තියන්න එපා කියන එකයි මගේ එකම අවවාදය බුදුරජාණන් වහන්සේට අනුව යමි. පුංචි ඉඩක් හරි තිබ්බොත් එතන අපිට වරදින එක වරදිනවාමයි. පුංචි ඉඩක් හරි තිබ්බොත් එතන අපිට වරදින එක වරදිනවාමයි. අන්න ඒක තමයි ජීවිතයේ කොතනින් හරි අපිට ලැබෙන අසීමිත අවස්ථාව ගිලිහෙනවා කියලා කියන්නේ. ඒ අවස්ථාව කොතනින් හරි ගිලිහෙනවා පින්වත්නි, අපි පොඩි දෙයකට හරි ඉඩ දුන්නොත්. ඒක මහා ඕගයක් විදිහට නැగిලාවිලා බරපතල විදිහට මේ හිතේ තියෙන සත්‍ය දකින්න පුළුවන් ගතිය සම්පූර්ණයෙන් විකෘති කරනවා. ළඟ තියෙන පොඩිම පොඩි කාරණාවන් කීපයකට අපි දන්නේම නැතුව අපි යොමු කරනවා. දන්නේම නැතුව යොමු කරනවා. පුංචිම පුංචි දේවල් ලොකුම ලොකු දේවල් විදිහට පේන තත්ත්වයකට අපේ හිත පත් කරනවා. පුංචිම පුංචි දේවල් ලොකුම ලොකු දේවල්
විදිහට පේන තත්යකට අපේ හිත පත් කරවනවා. සමහර දේවල් විකෘති දේවල් ප්‍රකෘති විදිහට, ප්‍රකෘති දේවල් විකෘති විදිහට දැනෙන තත්යකට අපේ හිත පත් කරවනවා. ඒකට කියනවා දෘෂ්ටි කියලා. මේ සියලු දෘෂ්ටි නැති කරගන්න භාවනාව අපිට ඕන වෙනවා. සියලු වැරදි දෘෂ්ටි තියෙන්නේ, වැරදි දැක්මවල තියෙන්නේ අනවබෝධය නිසාවෙන්. තේහෙනද මේ ඔක්කොම එකකට එකක් සම්බන්ධ දේවල්. විදර්ශනා භාවනාව කියලා කියන්නේ ඔය දෘෂ්ටි නැති කරගන්න කරන මෙනෙහි කිරීම. ඒ නිවැරදි මෙනෙහි කිරීමත් එක්ක ලෝකය විනිවිද දැකගන්න අවශ්‍ය කරන ශක්තිය තමන්ගේ සිත තුළින් උපදවා ගත හොත් යම් කෙනෙක්, අන්න ඒ ශක්තිය තමයි ජීවිතය අර්ථ දක්ව ගන්නට උදව් උපකාර කරන්නේ. ඒ උපන් ශක්තියෙන් තමයි ලෝකයේ ඉක්මවා යන්න පුළුවන්කම ලැබෙන්නේ. මෙතුවක් කාලයක් රැවටිලා හිටිය දේවල් වල සැබෑ තත්ත්වය අත්දකින්නේ, ලෝකය ගැන දැක්ක දේවල් පිළිබඳ තිබ්බ අදහස් ඔක්කෝම, ආපු දේවල් විඳපු දේවල් පිළිබඳ තියෙන තිබ්බ සියලු අදහස් පරිවර්තනය වෙන්නේ ලෝභ දේශ මෝහ නූපදින ආකාරයට සකස් වෙන්නේ. ඔක්කොම වෙන්නේ භාවනාවකින් අපි ලබන අවබෝධය තුළින්. ඒකින්ද මේ සමස්ත වැඩපිළිවෙල පිළිබඳව ලොකු අවබෝධයක් ඇති කර ගන්න ඕනි. මේ සමස්ත වැඩපිළිවෙල තුළින් ජීවිතය දිහා නිවැරදිව දකින ආකාරය ගැන අපිට යම්කිසි ප්‍රබල අවබෝධයක් ඇති කර ගන්න ඕනේ. කරන්න කලින් ඒ දේ කරන්න කලින් ඒ අවබෝධය ඇති කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ඒක මේ ධර්මයේ අපිට ලැබිලා තියෙන ලොකුම භාග්යයක්. අතිවිශාල භාග්යයක් තමයි අපිට මේ ලැබිලා තියෙන தত্ত্বය වෙනස් කරගන්න ලැබෙන අවස්ථාව. ඉතා හොඳින් ප්‍රගුණ කරන්න කල යුතු දේවල් ගැන සිහියෙන් කරන්න පුළුවන් වෙන්නේ, එහෙම ප්‍රගුණ කරන්න පුළුවන් වෙන්නේ කල යුතු දේවල් හොඳින් දන්න හින්දා. ඒකින්ද භාවනා කරන කෙනෙක් විදිහට භාවනා කරමින් වර්ධනය කරගත යුතු தত্ত্বයන් පිළිබඳව ඉතාම හොඳ දැනීමක් තියෙන්න ඕනේ කරන්න කලින්. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගය තුලින් නිවන් දකින්නේ කොහොමද? මොකද්ද මේ නිවන් දකින්නවා කියලා කියන්නේ? හරි. එතකොට නිවන් දැකීම සඳහා පුරණ පිළිවෙත තුල සිතේ වර්ධනයක් සිද්ධ වෙන්නේ කොහොමද? මේ පින්නන්ත බොහෝ අය හොඳට ඉගෙන ගත්ත අය. ඒ විතරක් නෙවෙයි, නොයෙකුත් ශාස්ත්‍රවල නොයෙකුත් පර්යේෂණ කරපු අය, රිසර්ච් කරපු අය. සමහර ශාස්ත්‍රවල ගොඩාක් සාර්ථක පිළියම් කියලා දුන්න අය. එක එක අලුත් නිර්මාණ ලෝකයට නිපදවපු, සිතුවිලි හදපු, එක එක්කෙනාට එක එක්කෙනාට අවශ්‍ය කරන නොයෙකුත් සිතුවිලි, නොයෙකුත් ක්‍රමවේද උපද්දවන්නට වැඩ කරපු ඒ ඒ ශාස්ත්‍රවල නිපුණත්වයක් දක්වපු පින්වන්ත පිරිසක් තමයි වැඩිපුර ඉන්නේ. ඉතින් ඒ වගේ අයට මම මේ කියන්නේ, ඉතාම පෘථග්ජන හිතක් නිවන් දැකීම දක්වා අරගෙන යන වැඩපිළිවෙලක් තියෙනවා. කසී බාරද්දාජ සූත්‍රය වැනි සූත්‍ර ගත්තාම, සාමාන්‍ය ඵල සූත්‍රය, හරිද, ඔය අපි දන්න බොහෝ සූත්‍ර ධර්ම ගත්තා, සබ්බාසව සූත්‍රය, කර්ණීයමෙත් සූත්‍රය වැනි බොහෝ සූත්‍ර ධර්ම ගත්තාම, විශේෂයෙන් දීඝනිකායේ තියෙන සූත්‍ර ධර්ම ගත්තාම, මජ්ක්‍ධිම නිකායේ තියෙන සූත්‍ර ධර්ම ගත්තාම, දීර්ඝ වශයෙන් කෙටි වශයෙන් නිවන් දකින්නවා කියන වැඩපිළිවෙල
ගැන අපූර්ව විග්‍රහයන් තියෙනවා. මේ තියෙන දේවල් අරගෙන අර එක එක ශේස්ත්‍රවල කරපු පර්යේෂණ වගේ පර්යේෂණයක් සිද්ධ කරන්න. ගලප 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 හොයන්ඩ මොකක්ද මේ විසුද්ධිය කියන්නේ කියලා. විසුද්ධි මාර්ගය අටුවා ග්‍රන්ථ ආදිය ගැන සැක පහළ වෙනවා නම් කායිමත් අහලා ඒ සැක දුරු කරගන්න යනවට වැඩිය කාගෙන් හරි අහගෙන ඒ ග්‍රන්ථ හදාරන්න. ඒ ග්‍රන්ථ හදාරනකොට ඒවාගෙන් ලැබෙයි ප්‍රායෝගික වැඩපිළිවෙළවල් පිළිබඳව, භාවනාවල් පිළිබඳව, සීල විසුද්ධිය පිළිබඳව, චිත්ත විසුද්ධිය පිළිබඳව, දිට්ටි කංකා විතරණ ආදී විසුද්ධීන් පිළිබඳව නොයෙකුත් ආකාරයේ ක්‍රියාමාර්ග කළ යුතු දේවල් ලැබේවි. ඒවා කරන්න කරලා අත්හදා බලන්න. අත්හදා බලලා තීරණයකට එන්න. අපේ බෞද්ධයන්ට වෙලා තියෙන්නේ හුඟක් වෙලාවට භාවනාව ගැන, භාවනාවට අදාළ කරුණු ගැන කවුරුන් හෝ කෙනෙක් මොන හරි දෙයක් කිව්වම අන්ධ භක්තිකයෝ, අන්ධ වේනිය වගේ, අන්ධ පෝලිම වගේ අහවලා කියපු දේ හරි, අහවලා කියපු දේ හරි කියලා ලොකු ප්‍රචාරයක් අරගෙන යනවා තමන් දන්නේ නැති දේවල් පිළිබඳව. අටුවා ග්‍රන්ථයක් එක දවසක්වත් දැකලා නැති පුද්ගලයෝ කියනවා අටුවා ප්‍රතික්ෂේප කළ යුතුයි කියලා. අභිධර්මය හදාරපු නැති මිනිස්සු කියනවා අභිධර්මය බුද්ධ භාෂිතයක් නෙවෙයි, එයාගේ නිකං හරි හොත් එන කොහෙන්ද මේක ආවේ කියලා කියන්න නැහැ. හදාරලා නැහැ. එයාගේ කිසිම දෙයක් දන්නේ නැති මිනිස්සු කියනවා මේ ලෝකේහි සමහර වෙලාවට අපි අහලා තියෙන පහුගිය කාලේ කියනවා ත්‍රිවිධ රත්නයක් නැත, දෙකයි තියෙන්නේ කියලා. හරිද? ඉතින් ඒ තරම්ම මෝහයෙන් මුලාවෙච්ච විශාල පිරිසක් ඉන්නවා. ධර්මය විකෘති කරමින් කටයුතු කරන පිරිස අතර පින්නත්නි ප්‍රායෝගිකව මේ ධර්මය අත්දකිමින් ඒ හැම දෙයක් පිළිබඳව කාරණා සහිත පර්යේෂණයක් කරලා ඒ පර්යේෂණයේ ප්‍රතිඵලයක් විදිහට හොයලා තියාගන්න, සැකිල්ලක් හදලා තියාගන්න ඉතා පෘථග්ජන ප්‍රාණඝාත අදත්තාදාන කාමිත්‍යාචාර මුසාවාද පිසුනාවාච පරුසාවාච සම්ප්‍රප්පලාප ආදිය සිද්ධ කරන ඉතාමත්ම පෘථග්ජන ස්වභාවයේ තියෙන හිතක් සාන්ත ඉතා සුවදායක තත්ත්වයකට පත්වෙන්න දේශනාවේ තියෙන චක්කුකරණි ඥානකරණි උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානය සංවත්තති කියලා ඒ මානසික විපර්යාසය ගැන දේශනා කරලා තියෙන දේවල් ඒ එක් පැත්තකින්, තව පැත්තකින් ගත්තොත් එහෙම තදාංග විෂ්කම්බන සමුච්ඡේද නිස්සරණ පටිපස්සද්ධි ප්‍රහාණ පිළිබඳව දේශනා කරලා තියෙන, තව පැත්තකින් ගත්තොත් එහෙම නාදිවාසීති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනුභවං ගමේති කියලා දේශනා කරලා තියෙන මානසික විපර්යාස සිද්ධ වෙන ආකාර ගැන බොහෝ සූත්‍ර ධර්මයන් අරගෙන ගවේෂණය කරලා සැකිල්ලක් හදන්න. අපි කළ යුතු දේ පිළිබඳව අපිට යම් කිසි සැකිල්ලක් ස්ට්‍රක්චර් එකක් තියෙන්න ඕනේ. ඒක තමයි අපේ පැත්තෙන් අපි බලාපොරොත්තු වෙන්න ඕන තත්ත්වය යමක් කරන්න කලින් දැනගෙන කරන්න. මේකට අපූරු තත්ත්වයක් තියෙන භාවනාවක් පිළිබඳ තමයි සාකච්ඡා කරමින් ඉන්නේ මෛත්‍රී භාවනාව ගැන. ඉතින් හෙට දවසේ ගැන අපි සාකච්ඡා කරන්නට ඕනේ ඉතිරි කාරණා ටික. ඒ කතාව තුලට යන්න ආය ඒ ටික ගවේෂණය කරගෙන එන්න ඊටත් වැඩිය සැරෙන් සැරේ අපි භාවනාවල් අතර වාරයේදී මෙවැනි දේශනාවල් සිද්ධ කරන්නේ භාවනා රාමතාවේ වර්ධනය කරගන්න ඕන හින්දා. එතකොට අරියවංශ සූත්‍ර දේශනාවේ තියෙන එක කොටසක් තමයි භාවනා රාමතාවය කියලා කියන්නේ. එහි තියෙනවා අපූර්ව කාරණා ටිකක්. ඒවා අපි විස්තර කරගන්නවා ඉදිරියේදී.
කොහොමද මේ සතුට උපදවා ගන්න කියලා. ඒ සඳහා කළ යුතු දේවල් ලස්සනට පෙළගස්සලා තිනවා. ගවේෂණය කරන්නෙකුට මේ ධර්මය දැකීමෙන්ම පින්නත් නේ. පෙළගස්සලා තියෙන ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන පෙළගස්සලා තියෙන ධර්ම කරුණු ටික ඇසට දැකීමෙන් මම දැකීමෙන් කියේ ධර්මය දැකීමෙන් කියේ මනසින් දැකීමෙන් නෙවෙයි ඇසට දැකීමෙන් පවා අපේ පින්නත්නේ මහා ප්‍රීතියක් උපදිනවා කනට ඇසෙන මාත්‍රාවේදී කිසිම අඩුවක් නැතුව මගේ හිත සම්පූර්ණයෙන්ම නිවැරදි කරගන්න අවශ්‍ය කරන සියලු දේ තියෙනවා නේද කියලා පුදුමාකාර සතුටක් ඇති වෙනවා එච්චර පැහැදිලිව එච්චර निराවුල්ව එච්චර නිකලල්ව තියෙන මේ ධර්මය ගැන යම් කිසි පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකුට ඒත්තු ගන්නවන්නට සකස් කරනවා නම් මෙහි ධර්මය විකෘති වෙලා තියන්නේ මේ ත්‍රිපිටකයේ ප්‍රයෝජනවත් නැතිය කියලා අර ආලෝකයක් ලබා ගන්න තියෙන ඇස් දෙක වහලා අඳුරට දානවා වගේ මහා පාපයක් සිද්ධ කරගන්නවා පින්නත් මේ පිරිස් ඒක දෙවට උඩගිඩි දෙන්නට යන්නත් එපා මොකද ඒවා ඊටාත්ම තරුණු තත්ත්වයන් ඊටාම දරුණු තත්ත්වයන් ඒ ගැන වඩ වඩාත් සැලකිලිමත් වෙන්න ඕනේ හැම නිමේෂයකම ඊටාම සැලකිලිමත් වෙන්න ඕනේ එහෙම නැත්නම් Tamanට අවශ්‍ය කරන ලාභය ලබා ගන්නට හැකියාව ලැබෙන්නේ නැහැ ඉතින් මේ තත්ත්වයන් ගැන තවදුරටත් විමසලා බලන්න ඕනේ මේ ජීවිතේ සාර්ථක කරගන්න බොහෝ වශයෙන් අපි කටයුතු කරන්න ඕන හිත හැම වෙලේම කෙලස් වලින් අත මිදෙන වැඩපිළිවෙලක රඳවා ගන්න ඕනේ ඒ සඳහා නිබඳ උත්සාහ කරන්න ඕන ධර්ම ශ්‍රවණය කරන්න ඕන සත්පුරුෂය ආශ්‍රය කරන්න ඕන ඒ ශ්‍රවණය කරපු ධර්මය නැවත නැවත මෙනෙහි කරන්න ඕන භාවනාව වඩන්නට ඕන ඉතින් එහෙම නිවැරදි සමත භාවනා වර්ධනය කර ගනිමින් නිවැරදිව තමන්ගේ හිත ඉතා නිවැරදි තැනකට සකස් කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සතර ජීවිතය සුවපත් කරගෙන උතුම් උතුම් නිවනින් සැනසෙන්නට හැම දිනාටම ශක්තිය ධෛර්යය වීරිය අධිෂ්ඨානය වාසනාව ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති හොඳයි පින්වත්නි අද මේ ධර්ම දේශනාවේ දායකත්ව වශයෙන් සඳහන් කරලා තියෙන්නේ එච්.ඒ.ඩී. සෙනවිරත්න මහත්මිය ආසිරි සෙනවිරත්න පුතා සහ ලක්ෂානි පෙරේරා බිරිඳ විසින් කියලා මීට වසර 15කට ප්‍රථම 2006 වසරේ දෙවැනි මාසයේ 28 වෙනි දින පරලෝසපත් වීමට යෙදුන එච්.ඩී. නීල් සෙනවිරත්න මහත්මා මීට වසර 3කට ප්‍රථම 2018 4 වෙනි මාසයේ 18 වෙනි දින පරලෝසපත් වීමට යෙදුන එස්.පී. අබේසිංහ සොහොයුරා සහ දෙපාර්ශ්වයේම අභාවයට පත් දෙමව්පියන්ට පින් අනුමෝදනා කිරීමේ අරමුණින් තමයි එච්.ඒ.ඩී. සෙනවිරත්න මහත්මිය ආසිරි සෙනවිරත්න පුතා සහ ලක්ෂානි පෙරේරා බිරිඳ කියන ඒ පින්වන්ත පිරිස විසින් දායකත්වය දරන්නේ ඒ වගේම එය බලාපොරොත්තු වෙනවා දේශකයන්න් වහන්සේ ඇතුළු සියලුම මහා සංඝරත්නයට ලක්වාසී සියලුම ධර්ම දේශකයන් වහන්සේලා සහ නිවන් මඟ ශ්‍රවණය කරන ඒ සඳහා යොමු වූ සියලුම ශ්‍රාවකයින්ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනාවකින් තමයි ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ. ඉතින් තමන්ගේ දායකත්වය දරමින් තමන්ගේ යහපත විතරක් නෙවෙයි අනුන්ගේ යහපත ගැන ප්‍රාර්ථනා කරන මේ පින්වන්ත පිරිසට අපි ප්‍රාර්ථනා කරමු. සුජීවත් වාසය කරන ඒ සෙනවිරත්න මහත්මිය සෙනවිරත්න පුතා ලක්ෂානි පෙරේරා බිරිඳ ඇතුළු සුජීවත් වාසය කරන හැම දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. ඒ වගේම මේ පරලෝය ගිය නීල් සෙනවිරත්න මහත්මා ඒ වගේම එස්.පී. අබේසිංහ සොහොයුරා ඇතුළු දෙපාර්ශ්වයේම දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. දෙපාර්ශ්වයටම උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ ධර්ම දේශනාව තමන්ගේ නිවසට අරගෙන එන්න අතිමහත් වූ කැපකිරීමක් සිද්ධ කරන
ජයමග රූපවාහිනී කාර්ය මණ්ඩලයට උතුම් යහපත සිද්ධ වේවා කායික මානසික දුක් නිවේවා ඉතාමත්ම සැනසිරිදායකව තමන්ගේ ජීවිත ගත කරලා තමන්ගේ දෙමව්පියන්ට පවා නිවන් දකින්නට අවශ්‍ය කරන ශ්‍රේෂ්ඨ පුරුෂයන් බවට පත්වන්නට හේතු වේවා කියලා අපි හැම දිනාම ප්‍රාර්ථනා කරමු හැම දිනාටම තෙරුවන් සරණයි.